आयुबोवन दिनपता विकाशने वन लंकावे प्रथम सहायकम बौद्ध पुवत्तिकाश्यात समगिन अदत ओब हमोन मम रविशिशार मधुअंत प्रथम नवदानीय पुवत् सिरस्तलवेत लोक पिरिसिंदु किरीमे दिनय अदाई දීඝවාපියේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ චූඩා මාණික්ක පන්නිපිටිය ධම්මින්න විහාරස්ථානයේදී ප්‍රදර්ශනය කරයි. අමරපුර ආර්යවංශ සද්දම්ම යුත්තික පාර්ශවයේ සංඝ ඉතිහාසයේ එළිදැක්මක්. සෙවණක් අවැසි අපේම මිනිසුන් උදෙසා තවත් සමාජ සත්කාරයක් ලෝක පිරිසිදු කිරීමේ දිනය අදට යෙදී තිබෙනවා මෙවර එහි තේමාව වෙරළ ගංගා වනාන්තර සහ වීදි වලින් අක්‍රමවත් ලෙස බැහැර කළ අපද්‍රව්‍ය පිරිසිදු කිරීම යන්නයි දෙදාස් අට වර්ෂයේදී එස්තෝනියාවේ ස්වේච්ඡා සේවකයින් 50,000ක් එක්ව තම රට පැය 5ක් වෙනි කෙටි කාලයක් තුළ පිරිසිදු කිරීම ආදර්ශයට ගනිමින් එදින ලෝක පිරිසිදු කිරීමේ දිනය ලෙසින් නම් කර තිබෙනවා කැලිකසල අවදිමත්ව බැහැර කිරීම හේතුවෙන් මිනිසා සතුන් නැතුළු මුළු මහත් පරිසරයටම ඍණාත්මක බලපෑම් එල්ල වී තිබෙනවා මේ දිනවල බහුලව අපරටේ වාර්තාවන ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමද කසල අවදිමත්ව බැහැර කිරීම හේතු වී තිබෙනවා. එම නිසා අනාගත පරපුරට සෞඛ්‍ය සම්පන්න හා ආරක්ෂිත පාරිසරික වටපිටාවක් ලබා දීමේ අරමුණින් ලෝක පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව නාවලපිටිය සදහම් සුවඳ සමිතිය මගින් නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගය පිරිසිදු කිරීම අද සිදු කළා. නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරන පොදු ප්‍රවාහන සේවා බස් රථවල සහ පෞද්ගලික වාහන වලින් මාර්ගයේ දෙපස අවදිමත් ලෙස බැහැර කර තිබූ ප්ලාස්ටික් පොලිතින් ඇතුළු ඝන අපද්‍රව්‍ය ක්‍රැෂ් කර එම කැලිකසල නාවලපිටිය නගර සභාවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පිරිසිදු කිරීමේ වැඩසටහනට සහභාගී වූ සදහම් සුවඳ සමිතියේ සාමාජිකයින් නාවලපිටිය පොලිසිය නිලධාරීන් සහ නාවලපිටිය නගර සභාවේ නිලධාරීන් කටයුතු අමරපුර අරියවංශ සද්දම්ම යුත්තික පාර්ශවයේ අපවත් වී වදාළ මහානායක ස්වාමින් වහන්සේලාගේ ඡායාරූප නිරාවරණය කිරීමක් පසුගිය දා සිදු කෙරුණා. එම පාර්ශවයේ මූලස්ථානය වන කළුතර බෝම්බෝල ශ්‍රී සුබෝධි රාජාරාම විහාරස්ථානයේදී මෙහිදී ඡායාරූප නිරාවරණය කිරීම සිදු වුණේ අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහෝපාද්‍යය පූජ්‍යපාද මහගම මේදාලෝකනා හිමියන්ගේ සුරතින් අරියවංශ සද්දම්ම යුත්තික පාර්ශවයේ වත්මන් මහානායක අතිපූජ්‍ය එගොඩ මුල්ලේ අමර මෝලි මහනා හිමියන්ගේ ඡායාරූපයක් ඇතුළුව අපවත් වී වදාළ මහානායක ස්වාමින් වහන්සේලාගේ ඡායාරූප මෙම ඡායාරූප එකතුවට ආයත් පූජ්‍යපාද හල්වතුරේ සමිත ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම ඡායාරූප එකතුව නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී සුබෝධි රාජාරාම විහාරාධිපති කළුතර රත්නපුර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද හල්වතුරේ අස්සජී නාහිමියන් ඇතුළු එම පාර්ශවයේ ස්වාමින් වහන්සේලා මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. දීඝවාපී මහා සෑරදුන්ගේ චෛත්‍ය ගර්භයේ තැන්පත් කිරීමට නියමිත එහි කැණීම් වලින් හමු වූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහ පැලඳවීමට නියමිත චූඩා මාණික්ක දිවයින පුරා වැඩම කරවීමේ පින්කමට සමගාමීව එම පූජනීය වස්තුන් අද උදෑසන කෝට්ටේ රාජමහා විහාරස්ථානයේදී සදහවතුන්ගේ වන්දනාව උදෙසා ප්‍රදර්ශනය කෙරුණා. අනතුරුව අද පසරුවේ එම පූජනීය වස්තුන් පන්නිපිටිය ධම්මින්න විහාරස්ථානය වෙත වැඩම කර වූවා.
බෞද්ධ ආමාත්‍ය ජාලේ නිර්මාතෘ අපවත් විවදාල පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණානුස්මරණ පින්කමට සමගාමීව කාලයාගේ ඇවෑමෙන් අභාවයට පත්ව තිබූ දීඝවාපි මහා සෑරදුන් යලි ප්‍රතිනිර්මාණය කිරීමේ යලි දක්මු දීඝවාපිය ව්‍යාප්තියට බෞද්ධ ආමාත්‍ය ජාලය ප්‍රථම පියවර තැබුවේ ආරක්ෂක අමාත්‍යංශ සමග අත්වැල් බැඳ ගනිමින් ඒ අනුව මේවන විට දීඝවාපි මහා සෑරදුන් යලි දැකීමේ වැයම යථාර්ථයක් බවට පත් වෙමින් නැත්තේ බෞද්ධ ආමාත්‍ය ජාලය සමග අත්වැල් බැඳගත් දෙස් විදෙස් සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක සදහවතුන්ගේද සහයෝගයෙන් ඒ අනුව නුදුරේදීම දීඝවාපි මහා සෑරදුන්ගේ තැන්පත් කිරීමට නියමිත සර්මජ ධාතුන් වහන්සේලා සහ පැලඳවීමට නියමිත චූඩාමාණික්ය දිවයිනේ ස්ථාන රැස්තකදී ජනතාව වෙත ප්‍රදර්ශනය කරනවා පවතින ආර්ථික තත්වයන් මත අම්පාර දීඝවාපිය පුදබිම කරා ගොස් දීඝවාපිය මහා සෑරදුන් යලි දකින වැයමට උරදීමට දුෂ්කර සදහවතුන්ගේ වන්දනාව පිණිස මෙලෙස ඔබ සමීපයට වැඩම කරවන මෙම සර්මජ ධාතුන් වහන්සේලා සහ චූඩාමාණික්ය වන්දනා කරගත හැකි आसुर सेनग माल पीदुए मदातु निवन पाता आपी वादी मुय दातु नेलुम माले वेट सीटी मदातु पांचवर्णयेन මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ මීගස්වැව ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරුණා ඒ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැදේ මැදිරිගිරිය ප්‍රදේශයේ ජීවත් වන ආබාධිත පියෙකු සිටින පවුලක් සඳහා මැදිරිගිරිය පස්චිමාරාම විහාරාධිපති පූජ්‍යපාද මැදිරිගිරියේ අස්සජි නාහිමියන්ගේ අනුශාසනාව පරිදි විහාරවාසී ස්වාමීන් වහන්සේලාගේ සහ සැදැහැති දායකයින්ගේ ධන පරිත්‍යාගයෙන් නිවසක් ඉදිකර පරිත්‍යාග කිරීම ඉක්ුද්දා සිදු කෙරුණා එම නිවස සඳහා අවශ්‍ය උපකරණද මිහිදී පරිත්‍යාග කරනු ලැබුවා මීට සමගාමීව ප්‍රදේශයේ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්ද පැවැත්වුණා. මහා සංඝරත්නය මෙන්ම දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. හොඳයි, තෙරුවන් සරණයි. ඔයාගේ අත්දැකීමට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා. මගේ දායක පින්වතුන්ලාටත් ගොඩාක් සතුටු දවසක්. මීගස්සව වගේ ප්‍රදේශයක අහිංසක පවුලක් සඳහා නිවසක් සාදලා දීලා ඒ පවුලට අද පරිත්‍යාග කරන දවස මේ වෙලාවේ අපේ ඇමරිකාවේ පදිංචි කනිෂ්ක වන්නියාරච්චි පුතා එම දුවණිය මට මේකට උදව් කළා අපේ රත්නහාමුදුරුවෝ
මේකට ලක්ෂ 8කට වැඩි මුදලක් කියන්න ඇති. එහෙම මුදලක් වියදම් කරලා තමයි මේගේ මාසයක් වගේ කාලයක් තුළදී සකස් කළේ. නාවලපිටිය මාපා කන්ද ශ්‍රී බෝධි රාජාරාම විහාරස්ථානයේදී විශේෂ සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනයක් පසුගිය දා පැවැත්ුණා. ඒ පොතත් සමගින් දැන් රට වටා ආපුවත් नावल पिटिय मापा कांद श्री बोधि राजाराम विहारस्थाने दी श्री सर्वज्ञ दातुन वहंसेला सह विशिनमक्कु महारहत दातुन वहंसेला प्रदर्शनया पसुगिय दिन तुनाक पुरा पेवत्वुना दर्शनीय पेरहरकिन दातुन वहंसेला विहारस्थाने वेत वेडम करवा मेम पिंकम आरंभ कला नावल पिटिय श्रीपाद पिरिवेन परिविनाधिपति पूज्यपाद रेंबेवे प्रभाश्वर नाहिमियांगी अनुशासनाओं मताई धातु प्रदर्शन में पिंकम संविधान कर तिबुने ගල්කිස්ස බෞද්ධ ආයතන ධර්ම විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් පැවැත් වූ වර්ණ 2023 කලා ප්‍රසංගය පසුගිය දා ගල්කිස්ස බෞද්ධ ආයතන පරිශ්‍රයේදී පැවැත් වුණා. කොළඹ නවකෝරළේ ප්‍රධාන අධිකරණ සංගනායක ශ්‍රී ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ප්‍රධාන ලේකම් ගල්කිස්ස බෞද්ධ ආයතන අධිපති පූජ්‍යපාද දිව්‍යාගහ යසස්සී නාහිමියන්ගේ අනුශාසනාව මත පූජ්‍යපාද වැලවිටියේ සුජීව ස්වාමින් වහන්සේගේ මග පෙන්වීමෙන් කලා උළෙල සංවිධානය කර තිබුණා. මහා සංඝරත්නයේ මෙන්ම කලාකරුවන් ඇතුළු පිරිසක් උත්සවය සමගින් එක්ව සිටියා. රෝස මලින් පිදෙන අසිරිමත් බුද්ධ ගයා කටින චීවර මහා පිංකම එළබෙන නොවැම්බර් මාස 21 22 23 යන දිනයන්හිදී බුද්ධ ගයා පිංබිමේදී පැවැත් වීමට නියමිතයි. ඒ බෞද්ධයා මාධ්‍ය ජාලයේ මාධ්‍ය අනුග්‍රහයෙන් සහ ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධායකත්වයෙන් කොළඹ හත ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාධ්‍ය ජාලයේ ගරු සභාපති පූජනීය බුරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධයා මාධ්‍ය ජාලයේ සදැහැති මාධ්‍ය අනුග්‍රහයෙන් ශාන්ති ට්‍රැවල්ස් ආයතනයේ සංවිධාන ශක්තියෙන් නොවැම්බර් මාස 21 22 23 යන දිනයන්වලදී රෝස මලින් පිදෙන අසිරිමත් බුද්ධ ගයා කටින චීවර මහා පිංකම පැවැත් වීමට නියමිතයි. බුද්ධගයා පින්බිමේදී විශේෂ සීල සමාදාන වැඩසටහනක් ඇතුළු පින්කම් මාලාවක් පැවැත්වෙන අතර ඒ සඳහා ඔබටත් එක් විය හැකියි. විශ්වාසවන්ත චාරිකාවක් සමගින් ඔබටත් ලුම්බිනිය පුදබිම, බුද්ධගයා පුදබිම, බරණැස ඉසිපතන ආරාමය, සංකස්ස පුදබිම, රජගහ නුවර, විශාලා මහනුවර, සැවැත් නුවර, කුසිනාරාමය ඇතුළු ස්ථාන රැසක් වන්දනාමාන කර ගැනීමේ හැකියාව उदा विनवा धम्मं शरणं මෙසනහයි පීමඩ කැමති ඔබ වැඩිදුර තොරතුරු සඳහා විමසන්න 0777 777 112 0112 885 900 සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. ද බුඩිස් ටීවී YouTube නාලිකාව ඔස්සේ සහ ද බුඩිස් ටීවී Facebook පිටු ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.